ග්‍රහලවේ පුරෝහිතයාද සූර්යයන්ට ගුරුවරයාද වන සූර්යාට පමණක් කුඩා වූ බ්‍රහස්පති ග්‍රහයා අගෝස්තු මස 11 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 9:21ට කන්‍යා රාශියට ඇතුළු වේ. සාමාන්‍යයෙන් මෙය වර්ෂ 12කට වරක් සිදුවේ. රශ්මිය පැතිරීමතින් සූර්යාට පමණක් දෙවැනි වේ. සාමාන්‍ය වශයෙන් සූර්යාගේ සිට සැතපුම් බිලියන 483ක් දුරින් පිහිටා ඇති අතර සූර්යාට ලංවීමේදී සැතපුම් බිලියන 460ක්ද දුරස් වූ විට බිලියන 506ක්ද වේ. ප්‍රමාණයෙන් පෘථුවිය මෙන් 1300 වාරයක් පමණ විශාලය. ගුරු මෙවර සම්ප්‍රාප්ත වනුයේ කන්‍යා රාශියටය. එය බුදට අයත් රාශියකි. ලංකා කේන්ද්‍රයෙන් අටවැන්නේ. කන්‍යා රාශිය ගුරුට සතුරු රාශියකි. කන්‍යාවෙන් සත්වැන්න මීනේ වන අතර එම මීන රාශිය ගුරුට සක්ෂේත්‍රයි. අනෙක් අතට බුදට ගුරු සතුරුවේ. එසේම කන්‍යා රාශියට ගුරු මාරක ග්‍රහයාද වන්නේය. ගුරු අටේ ගමන් කරන විට රාජකීය අයට, උත්තම ගණයේ අයට, නීතිවේදීන්ට, පූජකීන්ට, නඩුකාරීන්ට, බැංකුකරුවන්ට, ධනපති පක්ෂයටද අගුණ බවක් ඇතිවේ. ගුරු ග්‍රහයා කන්‍යා රාශියට පැමිණ දින 11කින් එනම් අගෝස්තු 20 දින දවල් 2:31ට ගුරු සහ බුද අතර ග්‍රහ යුද්ධයක් පවතින අතර එහිදී බුදව පරාජය කරන ගුරු ඉන් ජය ලබයි. ගියවර ගුරු කන්‍යාවේ ගමන් කරන කාලය තුල 2004 අගෝස්තු අවසානයේ සිට 2005 සැප්තැම්බර් අවසානයේ දක්වා කාලයේ ඇතුළත ලංකාව කෙරේ සුනාමි ව්‍යාසනයේ පැමිණීම තුළ ශ්‍රී ලංකාවට මහා ඛේදනීය තත්ත්වයක් උදා වූ බව සිහි තබාගත යුතුයි. ඊට පෙර එනම් 1992 සැප්තැම්බර් සිට 1993 ඔක්තෝබර් අතර ගුරු කන්‍යා රාශියේ ගමන් කරන විට හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතා කුරිරු ලෙස ඝාතනයට ලක්විය. එම නිසා බ්‍රහස්පති කන්‍යා රාශියේ ගමන් කරන කාල සීමාව තුළ ලංකා කේන්ද්‍රයට අනුව එතරම් සුබදායක ප්‍රතිඵල උදා කර නැහැ. ලග්න වශයෙන් සැලකීමේදී වෘෂභ, සිංහ, තුලා, වෘශ්චික, මීන, මකර ලග්නවලට සුබයි. අනෙකුත් ලග්නවලදී චන්ද්‍රයා මෙම රාශිවල සිටී නම් එයද සුබදායක වනු ඇත. වෘෂභ ලග්නයට ගුරු පස්වැන්නට පැමිණීම තුළ කාර්ය සඵල වීම, බලාපොරොත්තු ඉටුවීම දියුණුව ගෙනදේ. සිංහ ලග්නයට දෙවැන්නට පැමිණීම තුළ මිලමුදල් ලාභ, ආදායම් වැඩිවීම, ඥානය වැඩිවීම පෙන්වයි. අමුතු දේවල් ඉගෙනීමට ලැබේ. තුලා ලග්නයට දොළොස්වැන්නට පැමිණීම තුළ 6:12 පැමිණීම භාවාර්ථ රත්නකාරයට අනුව රාජයෝගයක් ලෙස දක්වා ඇත. නමුත් තුලා ලග්න හිමියගේ දොළොස්වැන්න වූ කන්‍යා රාශියේ චන්ද්‍රයා සිටී නම් එවැනි අයට ගුරුගේ පැමිණීම කර්මජ ගුරු දෝෂයක් බලපාන නිසා සිත් තැවුල් පීඩා, රැකියා කරදර, අහිමිවීම්, ස්ථානගත වෙනස්කම් පෙන්වයි. වෘශ්චික ලග්නයට 11 වැන්නට පැමිණීම යහපත්ය. හිතවත් මිත්‍රයන් ආශ්‍රයයට ලැබේ. අලුත් තත්වයකට පත්වේ. දේපල ඉඩකඩම් ලාභ ලැබේ. ආදායම් වර්ධනය වේ. මකර ලග්නයට 9 වැන්නට පැමිණීමයි අධ්‍යාපනය ලබන අයට සුබයි. විභාගවලට යහපත්ය. ආගමික අංශයට වඩාත් නැඹුරු වී සහනය සැනසීම ලබයි. මීන ලග්නයට 7 වැන්නට පැමිණේ. ගුරු ගෝචරයේදී කේන්ද්‍රස්ථානවලට පැමිණීමේදී 7 වැන්නට පැමිණීම පමණක් සුබයි. 1:04:10 පැමිණීම අශුභයි. මංගල යෝග උදාවේ. සතුරන් පරාජයට පත්වේ. තම තත්වය, බලය උසස් වේ. ධනලාභ ලැබේ. විශේෂයෙන්ම මීන ලග්න හිමි අයගේ චන්ද්‍රයා 11 වැන්නේ සිටියේ නම් අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබා දේ. රජයෙන් මෙන්ම පොදු ජනතාවගේ ගෞරවයට ලක්වේ. කන්‍යා ලග්නයට ගුරුගේ පැමිණීම ලග්නයට පැමිණීමයි. එය ගුරුගේ දිග්බලය පෙන්නුවද සතුරු රාශියක් වීමත්, බාධක ග්‍රහයා ලග්නගත වීමත් අහිතකර ප්‍රතිඵල ලබා දේ. බලාපොරොත්තු කඩවේ. තම තත්ත්වයේ උසස් වීම නොලබයි. උසස් අය සමග අහුල් ඇති කරයි. තමා ගැන අන්‍යයන් ක්‍රමයෙන් අප්‍රසන්න වේ. අනෙකුත් ලග්න හිමි අයටද ගුරුගේ පැමිණීම කුමන භාවයක්ද සලකා පලාපල බලාගත යුතුය. චන්ද්‍රයා මේෂ රාශියේ සිටින අයට ගුරුගේ පැමිණීම සකට යෝගයක් උදාවීම තුළ තනතුරු අහිමිවීම, ජනතා අප්‍රසාදයට ලක්වීම යනාදියට ඉඩ පවතී.